දකුණු අප්‍රිකා කණ්ඩායමේ එක්දින තරගාවලියේ තරඟ තුනම තියෙන්නේ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ. මේ ක්‍රීඩාංගණයේ දකුණු අප්‍රිකා කණ්ඩායමට හිරිව ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරඟ 8ක් ජය ගනිද්දී පරාද වෙලා තියෙන තරඟ දෙකක් විතරයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ 1993 දී තමයි මුල්ම වතාවට ප්‍රේමදාස පිටියේ දකුණු අප්‍රිකා කණ්ඩායම හමු වෙන්නේ. එදා තරඟය අවසන් වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 123ක පරාජයක් එක්ක. දකුණු අප්‍රිකාව ලකුණු 222ක් ලබා ගන්නා මේ තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගන්නේ ලකුණු 98ක් විතරයි. එදා තරඟයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දක්ෂතා පෙන්වන සන ජයසූරිය කඩලු 4ක් බිඳ දාන්න සමත් වෙනවා. ප්‍රතිකරු සම්පූර්ණයෙන් අසාර්ථක වෙන තරඟයේ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ගන්න හසන් තිලකරත්න ලකුණු 20ක් ලබා ගනිද්දී තුන්ගිරියවෙන් වැඩි පෙන්වන බ්‍රයන් මැක්මිලන් තමයි තරඟයේ වීරයා බවට පත් වෙන්නේ. මේ පිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන වතාවට දකුණු අප්‍රිකාව හමු වන්නේ 2018 දී. ඒ තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙන්නේ ලකුණු 178ක දැවැන්ත ජයග්‍රහණයක්. තරඟයේ මුලින් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 299ක් පන්දු අර 50දී ලබා ගන්න සමත් වෙනවා. ඇන්ජලෝ මැතිව්ස් මේ තරඟයේදී නොදෙවි ලකුණු 97ක් ලබා ගන්න සමත් වෙද්දී ඩික්කල් ලකුණු 43කුත් කුසල් මෙන්දිස් ලකුණු 38කුත් ලබා ගන්න සමත් වෙනවා. මුල්ඩ සහ ඇඩල් දෙන්න මේ තරඟයේ දකුණු අප්‍රිකා කණ්ඩායම වෙනුවෙන් කඩලු දෙක ගන්න දවා ගන්න සමත් වෙනවා. ලකුණු 300ක ඉලක්කයක් හඹා යන එන දකුණු අප්‍රිකාව ලබා ගන්න ලකුණු 121ක් විතරයි. මේ තරඟාවලියට එකතු නොවන ඩීකොක් එදා ලකුණු 54ක් ලබාගෙන වැඩිම ලකුණු ලාභිය බවට පත් වෙද්දී දකුණු අප්‍රිකාව අසරණ කරන අකිල දනංජය දකුණු අප්‍රිකා කඩලු 6ක් බිඳ දාන්න සමත් වෙමින් තරඟයේ වීරයා බවට පත් වෙන්න සමත් වෙනවා. ඔය විදිහට තමයි ශ්‍රී ලංකාව කෙත්තාරාමේ දකුණු අප්‍රිකා කණ්ඩායම හමුවේ පැරණිම සහ ආසන්නතම මතකය සටහන් කරන්නේ. කොහොම වුණත් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව අවසාන වතාවට සෙල්ලම් කළ එක්දින තරඟ 6ම පරාජයට පත් වෙලා තියෙනවා කියන දේත් හිතේ තියාගෙන අපි තරඟයට ආවොත් ඒ පරාජිත වාර්තාව අවසන් කරන්න මේ තරඟාවලියේදී හැකි වෙයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.